ූ ඊatsත් මගෙන් ඉදිරිපත් කරන ආදරයෙන්. අවශ්‍යතාඇතයට අ්‍යවශ භාම්‍ය පරිතාග කිරීමටේ කාව. මෙඇත්‍ර පෝෂණය සඳහ වූ විශිෂ්‍ය කාරිස්සාධක බලකායක් පිහිටුවීමට, සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞ්‍යෙ සේවා අත්‍යයක්ක්ෂ ජනරල්වරගේ ප්‍රධානත්වෙන් එම කාරිස්සාධක බලකාය පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙලිය රමුක්ල්ල උපදෙස් ලබාතුන් පයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ජනතාවගේ පෝෂණි සම්බන්ධයෙන් සාකච්ඡා කිරම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශී පැවදි සාකච්චාවදි මෙම උපදෙස් ලබාදී තිබුණ. මෙම කාරි සදක බලකායේ සාමාචිකෙන් ලෙසසායිනිික පෝෂණබේද ඇතුළු විධ ශේෂත්‍රයේ විශේෂක් නි දැනුමැති ෛදිවරනැතුළු පිරිසක්ත්කිරීමට නීමිත බයි සෞඛ්‍යමත්්‍යශය සඳහන් කළ. ඊට සමකමීව දෙදස් විසි දෙක දෙෙදස් විසි හතර හදිසි පෝෂණ සෑැස්ම ක්‍රාත්මක කිරීමට නමිතර AOC. දිවයින පුරා AA වයස්කාණ් ඇතුළු විධකාණ්ඩෝසේ ඒ ක්‍රියත්මක කිරීමට නීවිත බවයි සඳහන්වෙන්නේ. කිසිදු අඩු පඩුවකින් තොරව පෝෂණකුණේ ැකින පරිදි. දිවනේ සෑම රෝහලකටම ආර ලබ. දේ වැඩසරහන කාරයක්ක්ෂමවසිදු කරන ලෙස හිෙක්කෙහෙ රමුක් පල්ල, සෞක මාත්‍යශයට උපදෙස් ලබා දීතිබුණා. පූද ඊත්මගෙන් ඉදිරිපත් කරන ආදරයෙන්. අවශත අඇතියට අති්‍යවශ භාන් පරිග කිරීම ේ කා.